Sri Lanka cricket ඉතිහාසයේ මැකීගේ වටිනා බතක සටහන් අන්තර්ගත කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇති අතර ප්‍රවීණ මාධ්‍යවේදී දමිඳ විජේසූරිය මහතා විසින් එම ග්‍රන්ථය රචනා කර තිබෙනවා. මෙහිදී ප්‍රධාන ආරාධිතය ලෙස එක් වූ පාකිස්තානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් ශ්‍රී ලංකාව සහ ඔවුතර පැවති සම්බන්ධය පිළිබඳව සිය මතකය මෙලෙස අවදි කළා. මට ලංකාවට එන්න ලැබීම ගැන සතුටු වෙනවා. මම මේ රටට ගොඩාක් ආදරය කරන්න ගත්තේ මෙහෙට ආපු පළමු දවසෙමයි. 1995 මට මතකයි අර්ජුන ගුරුසිංහ අරවින්ද රොමේෂ්ලා එක්ක අපි සෙල්ලම් කරපු කාලේ. ආයේ මම ආවා 1996 අපේ නායක ඉම්රාන් ඛාන් එක්ක. ඇත්තටම මේ රටේ සංස්කෘතිය, ආහාර පාන, මිනිස්සු හරි හොඳයි, ආදරණීයයි. ලංකාව ගොඩක් ලස්සනයි. මගේ මුළු පවුලම ඇත්තටම ශ්‍රී ලංකාවට ගොඩාක් කැමතියි. ඔබේ රටේ යුද්ධය පැවතිච්ච කාලේ මට මතකයි අපේ රටේ ක්‍රිකට් තීරීම් කමිටුව මගෙන් නැව්වා ශ්‍රී ලංකාවට යනවද කියලා ක්‍රිකට් සෙල්ලම් කරන්න. මම ඒ වෙලාවේ කිව්වා ඔව් යනවා කියලා. මගේ පවුල මම එක්ක බය නැතුව ආවා. ඒ වෙලේ ලංකාවේ රජය ක්‍රිකට් බෝඩ් එක තිලංග සුමති පහළ මහත්මයා ගැන මට අපේ කණ්ඩායමට විශ්වාසයක් තිබ්බා. ඒ තරම්ම ශ්‍රී ලංකාවයි පාකිස්තානයයි අතර මනා අවබෝධයක් තියෙනවා. තිලංග ඔබට මම සුබ පතනවා. මම ජීවත් වෙලා හිටියොත් අනිවාර්යෙන්ම ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණේවි. ස්තුතියි. President Sri Lanka Cricket SLC. President Asian Cricket Council ACC. Director International Cricket Council ICC. President International Advertising Association IAA Sri Lanka Chapter. Dedicated to a glorious era of its colorful and dynamic life. Wavemaker. ශ්‍රී ලංකේය ක්‍රිකට් ඉතිහාසයේ වසර 30ක තිලංග සලකුණ අභියෝග හමුවෙන් නොසැලුණු තරණය කතුවර දමින්ද විජේසූරිය මහතාටින් මේ මොහොතේදී අප කතානායක තිලංග සුමතිපාල මැතිතුමා අතට ප්‍රදානය කිරීමේ සුවිශේෂී අවස්ථාව. අනතුරු උත්සව සභාව ඇමතු තිලංග සුමතිපාල මහතා. My family wanted me to write this cricketing experience into a book. මගේ පවුලේ මට උදව් කළා මේ කෘතිය රචනා කරන්න. මේ කෘතිය ලියන්න ඕනි කියලා හිතුණු වෙලාවෙම මම ෂම්මිට කෝල් කළා. එයා මට කිව්වා තිලංග හොඳ වැඩක්. ඔයා ලියන්න අනිවාර්යෙන්. මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කියලයි එයා මට කිව්වේ. එතකොට මුළු ලෝකෙම ලංකාවේ ක්‍රිකට් ගැන දැනගනීවි කියලත් ෂම්මි මට කිව්වා. මම හැමදාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මට ලැබුණු හැම තනතුරකටම සාධාරණයක් ඉෂ්ට කළා. ලංකාවේ ක්‍රිකට් ඉහළ නංවන්න අවංකවම වැඩ කළා කියන්න මට සතුටුයි. මේ ලෝකේ ක්‍රීඩකින්ගෙන් තොර ක්‍රීඩාවක් නැහැ. ඔබට ඕනෑම තරගයක් ජයග්‍රහණය කරවන්න ඕනි නම් එම ක්‍රීඩකින් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. එවිට එයාලා අපිව ජයග්‍රහණ වෙත රැගෙන යාවි. අද දවසේදී පිරිසිදු හදවතින් මට ශක්තියක් වුණාට පැමිණි ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකින් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.